මේදී නමල සිරස නාලිකාවේ විකාශනය වන නීල බබළු තෝඩු සහ නෝපාකෙන් ටෙලිනාටියුසේ ඔබ හමුවටෙන නයෝ මිතක්ෂලා පසුගියදා සුමති සම්මානවලලේ ජනප්‍රිය නිලිය සම්මානය හිමි කරගත්තා. ඒ පිළිබඳව සහ ඇගේ කලා නිර්මාණ පිළිබඳව ඇය අදහස් දක්වා තිබුණේ මෙහිමයි. මට මීට කලින් වේදිකාව නාට්‍යුසේ සම්මාන සඳහා පාත්‍ර වෙලා තියෙනවා. සිනමම් සහ ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් මේක මගේ පළවෙනි සම්මානයයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි. වේදිකාවේ රඟපෑවට මම කවදාවත් හිතුවේ නැහැ මෙහෙම පුංචි ඉදිරියට ඇවිල්ලා සම්මානයක් පාත්‍ර වෙයි කියලා. මම මේ ශේෂ්ත්‍රයට එද්දි බලාපොරොත්තුෙන් ආවෙත් හොඳම නිලිය කියන සම්මානය. නමුත් වාසනාවට ජනප්‍රිය කියන වාසනාවමට ආවා. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. දක්ෂකම කියන එක දවසින් දවස වර්ධනය වෙන දෙයක්. නමුත් ජනප්‍රියත්වය කියන දේ දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. මේ පාර මට ඒ සම්මානය ලැබුණට ඊළඟ පාර මම වෙන්නේ නැති වෙයි. මම කියන්නේ නැහැ ලබන අවුරුද්දෙ ජනප්‍රිය නිලිය මම වෙන්න ඕනේ කියන එක. මගේ ටෙලිනැට් 6ක් විතර විකාශනය වුණා. ඒ නිසා ඒ කාලය තුල මම ජනප්‍රිය වෙලා හිටියා. ඉතින් ඒ ජනප්‍රියත්වය දිගටම තියෙයි කියලා හිතන්න අමාරුයි. මට ලැබුණ සම්මාන පිළිබඳ ඇතමන්වට විවේචන එල්ල කළා. විවාදයක් වෙන්න ඕන සහ හොඳ නරක දෙකම එන්න ඕනේ. ඒ කාලය ඇතුළත මගේ නාට්‍යයක් විකාශනය වුණා වගේම වෙළඳ දැන්වීමුත් තිබුණා. මියුසික් වීඩියෝස්ත් තිබුණා. එහෙම ගිහිල්ලා මාව දැකලා නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක ඒ අයගේ ගැටලුව. මේ දවස්වල hina වෙලා මිනිත්තුවක් වේදිකා නැටේ දර්ශන වාර ගණනාවක් තිබුණා. අලුතෙන් තව වැඩ පටන් ගත්තේ නැහැ. පිටපත් දෙකක් තුනක් ලැබිලා තියෙනවා. කාල වේලාවනුව තෝරා බේරාගෙන වැඩ කටයුතු ඉදිරියට කරනවා. මම කොහොමත් වේදිකාව අතාරින්නේ නැහැ. කාල වේලාවනුව එකක් හරි කරගෙන වේදිකාවට මම සම්බන්ධුනේ 2013 අවුරුද්දේ. 2015 දී තමයි hina වෙලා මිනිත්තුක් වුණේ යවවන සම්මාන දිගුණාට හොඳම නිලිය සම්මානය ලැබුවේ. 2016 දී සිල්ගත් බිල්ලොදික නාට්‍ය හොඳම නිලිය සම්මානය සඳහා යෝජනා වුණා. ඊට පස්සේ ටෙලිනාට්‍ය සඳහා දායකුන් නිසා වේදිකාව මගහැරුණා. අපි වේදිකාවේදී මාස ගණක් පුරුදු පුහුණු වීම වෙනවා. ඒක මාස ගණක් අපිට කටපාඩම්. තමන්ගේ දෙබස හරියටම දන්නවා. ඒත් පුංචි ත්‍රියේ රඟපාද්දී අපිට පොඩි හිටසයි දෙන්නේ. එවෙලේ අපිට දෙබස් ටික ලැබෙන්නේ. ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. සමහර අය කියනවා වේදිකාව යාව නිසා එයාට රඟපාන්න පුළුවන් කියලා. ඒත් ඒ දෙකම සම්පූර්ණයෙන් වෙනස්. හොඳ පන්නරයක් ලැබෙන්නේ වේදිකාවෙන් කියලා කියන්න පුළුවන්. අභ්‍යාස කිරීමේදී අපි සාමූහික තමයි වැඩ කරන්නේ. එතන සාමූහිකව කටයුතු කරලා පුංචිතරයට ආපුවම මේ ඇත්ත එක්ක වැඩ කරන්න ලේසියි. චිත්‍රපට ගැන කතා කරොත් නිදහසේ පියා චිත්‍රපට චරිතයක් මම කළා. ඊට අමතරව තව චිත්‍රපටයක් සඳහා දායක වෙලා තියෙනවා. ඒක ලබන අවුරුද්දේදී තිරගත වෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. සමහර අය වේදිකා නාට්‍ය කළොත් වේදිකා නාට්‍ය විතරයි. සමහර අය කොටස් දෙකකට කොටු වෙනවා. නමුත් මගේ හැම එකක් නැහැ. මට ගැළපෙනවා නම් මට හොඳයි කියලා හිතනවා නම් මම මේ දේ කරනවා. ලැබෙන හැම එකක්ම කරනවා කියන එක නෙමෙයි මම එතනින් කියන්නේ. හොඳයි නම් මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් මම ඒක බාර ගන්නවා. නිර්මාණ සඳහා රසිකයින්ගෙන් මට වෙනද වගේ ආදරෙල් ලැබෙනවා. ඒ ආදරයට මම හැමදාම ගරු කරනවා. ඉදිරියේදී හොඳ නිර්මාණ සඳහා සම්බන්ධ වෙලා හොඳ දේවල් තුළින් ප්‍රේක්ෂකයන් අතරට යන එක තමයි මාගේ එකම බලාපොරොත්තුව. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ඔබලා අපිට subscribe කරන්න. Thank you.